නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරිහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නන්තලිකේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්හට්ටි තං මුංචෙය පාපකම්මාති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වාසනාවන්ත සදහැකාමී බෞද්ධ පින්වත්නි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ අංගේ රස සුගත තථාගත වූ සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් පහදා වදාළන්නට යෙදුන උතුම් වූ වටිනා ධර්ම මාතෘකාවක් තමා මේ අවස්ථාවේදී මාතෘකා කරන්නට යෙදුනේ. හිරු FM මාධ්‍යාලය එවගේම හිරු TV ඔස්සේ කෙරෙන මේ සදහම් දේශනා වැඩසටහනේ එක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි පින්වත් ඔබ සෑම සියලු දෙනාම මේ අවස්ථාවේදී සූදානම් වී සිටින්නේ. තථාගතෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් පහදා වදාරනවා මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ලාට ලැබෙන ආනිසංස පහක් පිළිබඳ. පංචමේ භික්ඛවේ ආනිසංසා ධම්මසවනේ කතමේ පංච. මහණෙනි, මේ ධර්ම ශ්‍රවණය කරන නුඹලාට මෙන්න මේ ආනිසංස පහක් ලැබෙනවා. කතමේ පංච කවරනම් පහක්ද? අසුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති, දිට්ටිං උජුං කරෝති, චිත්ත මස්ස පසීදති කියන මෙන්න මේ ආනිසංස පහ. අසුතං සුනාති කියලා කියන්නේ නොඇසූ දහං පද තියෙනවා නම් අසන්නට ලැබෙනවා. සුතං පරියෝදපේති කියලා කියන්නේ ඇසූ දහං පද තියෙනවා නම් නැවත ශ්‍රවණය කරන්නට ලැබෙනවා. කංකං විතරති, එවැගේම හිතේ සැකසංකා විමති විචිකිච්ඡා තිබුණා නම් ඒවා දුරු වෙලා යනවා. දිට්ටිං උජුං කරෝති, එවැගේම තමයි සම්‍යක් දෘෂ්ටිය දියුණු වෙනවා. චිත්ත මස්ස පසීදති, තමන්ගේ සිත බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම තවදුරටත් වැඩි වෙනවා. එවැනි ආනිසංස වාරයන් ළඟා කරගන්නට නම් තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන පිළිවෙල නැවත පහදා දාරනවා. අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ සක්කච්ඡන් ධම්මං සුනාති කියන ආකාරයටයි ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. හිත සංසුන් කරගෙන තැම්පත් මනසකින් යුතුව භාවනාවකට වාඩි වූවාක් මෙන් අන්‍ය විහෙත නොවේ වටපිට උඩබිම ඒ මේ දේ ගැන කල්පනා කරන්නේ නැතුව තමයි මේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඕන. ඒ විදිහට ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළොත් තමයි අපට අර මුලින් කිව්ව ආනිසංස පහ වින්දනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ඒ විදිහට ඒ ආනිසංස පහ ළඟා කරගන්නට නම් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව තැම්පත් මනසින් යුතුව අපි සෑම වේලාවකම ධර්ම ශ්‍රවණය කරන මොහොතකදී ඒ විදිහට ඒ වැඩ කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. තථාගතෝ බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ධර්මයේ ගැන පැහැදිලි කරනවා. ධම්මං විනා නත්ති පිතාච මාතා තවේව තානං සරණං පතිට්ඨා තස්මාහි බෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ධම්මං විනා නත්ති පිතාච මාතා කියලා කියන්නේ
මේ ශ්‍රී සද්ධර්මයේ හැර මව් කෙනෙක් පිය කෙනෙක් නැත්තේය. තවේව තානං සරණං පතිට්ඨා. ඒ ශ්‍රී සද්ධර්මයේම නුඹලාට පිහිට පිලිසරණ පිණිස පවතිනවා. තස්මා හිබෝ කිච්ච මඤ්ඤක් පහාය. ඒ නිසා පින්වත්නි, කුඩා වූත් මහත් වූත් වැඩ කටයුතු පසකලා සුනාත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. ධාරේත ඒ ශ්‍රී සද්ධර්මය හිතේ දරාගන්න. චරාත ඒ ධර්මයට අනුව හැසිරෙන්න කියන එක බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ධම්මං විනානත්ති පිතාච මාතා කියන තැන බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ මේ මවට පියාට මේ දරුවෙක් උදෙසා කරන්නට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අධ්‍යාපනයේ හදාරන කාලයේදී අධ්‍යාපන කටයුතු දෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය සඳහා ඒ දරුවන් යොමු කරන්නට පුළුවන්. ඒ වගේම රැකී රක්ෂා කරන අවධිය වෙනකොට රජමැති ඇමතිකම් ආදී මේ වටිනා තනතුරු ලබා දෙන්න පුළුවන්. නමුත් මේ ධර්මයත් එක්ක සසඳනකොට ඒ ධර්මයෙන් ලැබෙන සැනසීම අම්මටයි තාත්තටයි ළඟා කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ධර්මයෙන් ලැබෙන මේ යෝනිසෝ මනසිකාරාදී මේ ධර්මයන් දියුණු කරනවා නම්, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන වැඩපිළිවෙල මේවා ධර්මයත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙකුට තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයත් එක්ක ධර්මයේ ශ්‍රවණය කරලා ඒවා ධාරණය කරලා ඒවා හිතේ දරාගෙන වැඩ කටයුතු කරන්නට ඕන. මොනතරම් ධර්මයේ ශ්‍රවණය කළත් ප්‍රයෝජනයක් නැහැ. හිතේ දරාගෙන හිටියත් ප්‍රයෝජනයක් නැහැ. ඒ ධර්මයට අනුව හැසිරීම සිද්ධ කරන්නටම ඕන. ධර්මයට අනුව හැසිරීම සිද්ධ කිරීම තුළින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබනවා කියන ඒ ආනිසංසයත් අපට ළඟා කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා පින්වත්නි, ඔබ අප සෑම සියලු දෙනාම මේ උදෑසන පටන් මේ උදාවෙන දවස මුළුල්ලෙහිම අපේ ජීවිතේට ධර්මයේ එකාසු කරගෙන වැඩ කටයුතු කරන්න නිරන්තරයෙන්ම සිහි තබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා මහා සමේ සූත්‍ර දේශනාවේදී යේ කේච බුද්ධං සරණං ගතාසේ, යේ කේච ධම්මං සරණං ගතාසේ, යේ කේච සංඝං සරණං ගතාසේ, නතේ ගමිස්සන්ති අපායං පහාය මානු සන්දේහං දේවකායා පරිපූරෙස්සන්ති කියලා. යමෙක් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවනං, අවබෝධයෙන් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවනං, අවබෝධයෙන් ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යනවනං, නතේ ගමිස්සන්ති අපායං, කවදාවත් නරක, තිරිසං, ප්‍රේත, අසුර කියන මෙන්න මේ සතර අපායකට පත් වෙන්නේ. පහාය මානු සන්දේහං දේවකායා පරිපූරෙස්සන්ති. යම් දවසක අපි ඒකාන්තයෙන්ම මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන මොහොතේදී මේ මිනිස්කය අත්හැරලා යන වෙලාවේදී දිව්‍ය මානුෂ ආදී මේ සුගති භූමියක අපේ සිත පිහිටලා සුගති භූමියක උප්පත්තිය සිද්ධ වෙනවා කියන එක දේශනා කළා. එතකොට අපි සෑම සුබ කටයුත්තකදීම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. නමුත් ඒ ශ්‍රී සද්ධර්මයේ අපි ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නයේ කියන මෙන්න මේ ත්‍රිවිධ රත්නයේම අපි අවබෝධයෙන් සරණ යන්නට ඕන. අවබෝධයෙන් සරණ ගියොත් තමයි මෙලව ජීවිත, පරලව ජීවිත, සාංසාරික ජීවිත වාසනාවන්ත භාවයට පත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අවබෝධයෙන් සරණ යනවා කියන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාය දුස්චරිත සිදු කළේ නැහැ, වචී දුස්චරිත සිදු කළේ නැහැ, මනෝ දුස්චරිත සිදු කළේ නැහැ. ත්‍රිවිධ දුස්චරිතයන්ගෙන් ඈත් වුණා. ඒ ත්‍රිවිධ දුස්චරිත කියලා කියනකොට කාය දුස්චරිත කියලා කියන්නේ කයෙන් වෙන අකුසල මූලයන් තුනක් තියෙනවා. කය මුල් කරගෙන සිදු කරන අකුසල ධර්ම තුනක්. ඒවට කියනවා පානාතිපාත,
අදින්නාධාන කාම මිත්‍යාචාර කියන මෙන්න මේ අකුසල ධර්ම තුන අපි සිදු කරන්නට හොඳ නැහැ. සතුන් මැරීමෙන් අයින් වෙන්නට ඕන. හොරකමෙන් අයින් වෙන්නට ඕන. ඒ වගේම තමයි කාම මිත්‍යාචාරයෙන් අයින් වෙන්නට ඕන. ඒ කය මුල් කරගෙන සිදු කරන අකුසලයන්ගෙන් බුදුරජාණන් වහන්සේත් අයින් වුණා. ඒ වගේම තමයි වචනේ මුල් කරගෙන අකුසලයන් හතරක් සිද්ධ වෙනවා. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන මෙන්න මේ වචනයෙන් වෙන අකුසලයන් හතර. මුසාවාද බොරු කීම, ඒ වගේම කේලාම් කීම, නපුරු වචන කතා කිරීම, වැඩකට නැති හිස් වචන, සම්පප්පලාප කතා කර කර ඉන්න එක තමයි මෙන්න මේ වචනයෙන් වෙන අකුසලයන්. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ කයින් වෙන අකුසලයන් තුන සිද්ධ කළෙත් නැහැ, වචනයෙන් වෙන අකුසලයන් හතර සිද්ධ කළෙත් නැහැ. ඒ වගේම තමයි අවිද්‍යා දෝමනස ආදී මේ සිතේ පහළ වෙන දේවල් සිද්ධ කළෙත් නැහැ. ඉතින් ඒ නිසා පින්වත් ඔබ අප සෑම සියලු දෙනාද එවැනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තමයි සරණ යන්නේ. ඒ වගේම එවැනි දහමක් තමයි අපි සරණ යන්නේ. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ එවැනි දහමක් ශ්‍රවණය කළ සරණ ගිය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ තමයි අපි සරණ යන්නේ. ඒ නිසා එවැනි බුදු කෙනෙක් සරණ යනවා නම්, එවැනි ශ්‍රී සද්ධර්මයක් සරණ යනවා නම්, එවැනි මහා සංඝරත්නයේ සරණ යනවා නම්, අපි නියම බෞද්ධයෙක් වශයෙන් වැඩ කටයුතු කරනවා නම් අන්න එවැනි පාප ක්‍රියාවන්ගෙන් අපි අයින් වෙන්නට ඕන. එවැනි පාප ක්‍රියාවන්ගෙන් අයින් වෙලා කාය සුචරිතේ දියුණු කරන්නට ඕන, වචී සුචරිතේ දියුණු කරන්නට ඕන, මනෝ සුචරිතේ දියුණු කරන්නට ඕන. මෙන්න මේ ත්‍රිවිධ සුචරිතේ දියුණු කිරීම තුළින් තමයි පින්නතුනි අපිට පුළුවන්කම තියෙන්නේ මරණින් මතු සුගති භූමියක උප්පත්ති ළඟා කරගන්නට. ඒ නිසා මෙතෙන් පටන් මේ පින්වා සෑම සිල් දෙනාම ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නේ සරණ යනකොට මනවින් තේරුම් අරගෙන ශ්‍රී සද්ධර්මයේ සරණ යන්නට උත්සාහවන්ත වෙන්නට ඕන කියන එක තරේම මතක තබා ගන්නට ඕන. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දිනක් මේ ජේතවනාරාම මහා විහාරයේ වැඩ ඉන්න කාලයේදී භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලය නිමවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පැමිණෙනවා. මේ වන්දනා කරන්නට එන බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක වූ මහා සංඝරත්නයේ එක්තරා කොටසක් නැමක් මගින් වඩිනවා. මේ නැමක් මගින් වඩින ඒ භික්ෂුන් වහන්සේලාට මුහුදෙදී විශාල අනතුරකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ නැව ට වතුර දාලා නැව ගිලෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එතන හිටපු පිරිස කල්පනා කරා මේ නැවේ කවුරු හරි පාපකාරී පුද්ගලයෙක් ඇති. ඒ නිසා තමයි මේ නැව ගිලෙන්න පටන් ගන්න කියලා. ඒ වෙලාවේ මොකද කරේ? දැන් මේ පාපකාරී පුද්ගලයා හොයා ගන්නට ඕන කියන අදහසින් කුසපත් ඇදීමක් සිදු කළා. කුසපත් ඇදීමක් මගින් සිදු කරනකොට මේ ප්‍රධාන ඒ නැවේ අධිපතිතුමාගේ භාර්යාවට තමා ඒ කුසපත පළමු වටේ ලැබුණේ. ඒ නිසා දෙවෙනි වටයත් යව්වා. දෙවෙනි වටයත් යව්වා ඒකත් එතුමියට හම්බුණා. තුන්වෙනි වටයක් යව්වා. තුන්වෙනි වටේදීත් එතුමියටමයි ලැබුණේ. දැන් කරන්න දෙයක් නැහැ. එක්කෙනෙක් නිසා දහස් ගණනක්ගේ ජීවිතය මේ අකාලයේ මිය යෑමට ඉඩ දෙන්න බෑ කියන අදහසින් එතුමියගේ ගෙලේ කලයක් ගැට ගහලා මුහුදට දැම්මා. මුහුදට දැම්මහම එතුමිය ඒ මුහුද ගිලිලා මරණයටපත් වුණා. මේ නැව ඉබේම ගොඩබිම කරා කිසියම් කරදරයක් බාධාවක් නැතුව පැමිණියා. ඒ කාරණාව භික්ෂුන් වහන්සේලා මතක තියාගත්තා. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා කොටසක් වඩිනවා ගොඩබිම කරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. ඒ එන අතරමඟදී දහවල් දානේ සඳහා මේ භික්ෂුන් වහන්සේලා ගමක් කරා වඩිනවා දැක්ක ඒ ගමේ මිනිස්සු භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරා, ස්වාමීනි දහවල් දානේ සඳහා අප ගමේ වැඩ සිටින හැටියට. ඒ වෙලාවේ
මේ භික්ෂූන් වහන්සේලාට ආරාධනා කරන ඒ ගම්වාසීන් සෑම සිරු දෙනාම දැන් දහවල් දානේ සකස් කරනවා. දහවල් දානේ සකස් කරනකොට එක්තරා උපාසිකාවක් බැදුමක් සකස් කරමින් ඉන්නවා කුසියේ. මේ බැදුමක් සකස් කරගෙන ඉන්න සකස් කරමින් ඉන්න වෙලාවේදී ඒ තාත්වයට ගිනි අරගෙන වහලේ ගිනි අරගෙන විශාල ගිනිපුරක් අහසට නැග්ගා. මේ අහසේ පියාසර කරමින් හිටපු කවුඩෙක් එන්නේ ගින්නට හසු වෙලා මරණයටපත් වුණා. එතනම පිච්චිලා වැටුණා. ඒ කාරණාවත් භික්ෂූන් වහන්සේලා හොඳට මතක තියාගත්තා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් දැන් වඩිනවා. එක්තරා ගමක් කරහා වඩිනකොට රාත්‍රී කාලය එළඹෙනවා. මේ රාත්‍රී කාලය එළඹෙනකොට ඒ භික්ෂූන් වහන්සේලාට නමාතැන් සඳහා මේ එක්තරා වනල හැබක තිබුණු ගල්ලෙනක් සුද්ධ කරලා දුන්නා ඒ ගම්වාසීන්. මේ ගල්ලෙන සුද්ධ කරලා භික්ෂූන් වහන්සේලා ගල්ලෙනේ වඩා හිඳෙව්වා. රාත්‍රී කාලේ විශාල ගල් පර්වතයක් ඇවිල්ලා ඒ භික්ෂූන් වහන්සේලා සිටින ගල්ලෙන දොර වැසුණා. දැන් භික්ෂූන් වහන්සේලාට එළියටත් එන්න විදිහක් නැහැ. මේ විදිහට දවස් 7ක් ඒ භික්ෂූන් වහන්සේලා ඒ ගල්ලෙන තුල සිර වෙලා කාලය ගත කරන්න සිද්ධ වුණා. ඉතින් මේ කාරණාවත් භික්ෂූන් වහන්සේලා මතක තියාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. දැන් මේ භික්ෂූන් වහන්සේලා කොටස් තුනම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉන්න වෙලාවේදී අර මුලින්ම මේ නැවේ සිදුවීම ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ ස්ත්‍රිය පෙර ආත්ම භාවයකදී තමන්ගේ ගෙදර ආදරයට සුනකෙක් ඇති දැඩි කරලා තියෙනවා. මෙන්න මේ සුනකයා ඒ තැනැත්තිය යනේන සෑම තැනකටම එනවා. ඒ නිසා ගමේ මිනිස්සු එක එක දේවල් කියමින් නං පට බඳින්න පටන් ගත්තා. ඒ නිසා ඒකට ලැජ්ජාවට පත් වෙලා මෙතුමිය කුමක්ද කරන්නේ, මෙන්න මේ සුනකයාගේ කාලේ කරේ ගල් කැලයා ගැට ගහලා දැම්මා වතුරට, ලිඳට දාලා මරණයට පත් කළා. අන්නේ අකුසලයේ හේතුවෙන් මෙතුමිය සතර අපාදී දුකකට පත් වුණා. සතර අපාදී දුකට පත් වෙලා නොඒක ආත්ම භාවවල මේ විදිහටම මරණයට පත් වෙන්න සිද්ධ වුණා. නැවත මේ ආත්ම භාවයේදීත් මේ විදිහටම මරණයට පත් වෙන්න සිද්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අර කවුඩේ ගිනිගත් කතාවත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කාරණාවත් ප්‍රකාශ කළාම කියනවා, මහණෙනි, මේ කවුඩා එක්තරා ආත්මයක ගොපලු ගම්මානයක හරක්ගෙන් වැඩ කටයුතු කරන හරක් අයිතිකාර මිනිසෙක් වෙලා ඉඳලා තියෙනවා. මේ පුද්ගලයා හරක්ගෙන් වැඩ ගන්නවා. ඒ වගේම සීසෑම් කටයුතු, කුඹුරු වැඩ කටයුතු සඳහා, ගොවිතැන්පත් කටයුතු සඳහා මේ ගවයා යොදවනවා. ඉතින් මේ අතර එක්තරා කම්මැලි ගවයෙක් ඉඳලා තියෙනවා. මේ ගවයා මොකද කරන්නේ, මේ කිසිම වැඩ කටයුත්තකට උදව්වක් නැහැ, එකම තැනම läගලා ඉන්නවා. මේ වෙලාවේදී ඒ ගවයාගේ වැඩ කටයුතු කරගන්න බැරි නිසා මේ උපාසකතුමා, එහෙමත් නැත්නම් ඒ දා හිටපු ඒ තැනැත්තා මොකද කළේ, විශාල පිදුරු ගොඩක් ගෙනැල්ලා ඒ ගවයා එතනම පුච්චලා මරණයට පත් කරන්නට යෙදුණා. අර ඒ ගවයා පණ පිටින් මරණයට පත් කරලා කරපු නිසා මෙන්න මේ ඒක විපාක වශයෙන් ගොඩාක් ආත්ම භාවවලදී මේ පිච්චිලා, ගින්නෙන් පිච්චිලා මරණයට පත්වීම සිද්ධ වුණා. ඒකත් කතා කරලා උන්වහන්සේ ඒ විදිහට කරුණු කාරණා පහදලා දුන්නා. ඒ වගේම තමයි අර ගල්ගෙනක හිරවෙච්ච භික්ෂූන් වහන්සේලාගේ කතාවත් ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ භික්ෂූන් වහන්සේලා පිරිස එක්තරා ආත්ම භාවයක ඒත් හරකුන් බලාගෙන ජීවත් වෙන ගොපලු දරුවන් වෙලා කාලය ගත කරලා තියෙනවා. මේ ගොපලු දරුවන් වෙලා කාලය ගත කරනකොට මේ හරට කෑම කවලා නැවත ගම කරා එන වෙලාවේදී ඒ ගොපලු දරුවන්ට තුඹසක් හමු වුණා. තුඹසක් හමු වෙලා ඒකේ තලගොයෙන් ඉන්නවා දැකලා
මරණයට පත් කරන්නට ඕන කියලා අදහසක් ඇති වුණා. අදහසක් ඇති වෙලා මේ සතුන් මරණයට පත් කරන්න නමුත් කාලය මදි රැබෝ වෙලා. ඒ නිසා කුමක්ද කළේ? ඒ තුඹසේ තියෙන සිදුරු සියල්ලක්ම වැසුවා. වසලා ගමට ගියා. හෙට දිනේ ඇවිල්ලා සතුන් මරණ අදහසින්. නමුත් දින හතක් ගියා. හත්වෙනි දාසේ තමයි මේ ළමයිට මේ කාරණාව මතක් වුණේ. ඒ වෙලාවේදී ඇවිල්ලා ඒ ළමයි ඒ සතුන් මරණයට පත් කරේ නැහැ. එතනින් මුදා හැරියා. ඒ නොමැරපු අකුසලය නිසා මේ භික්ෂුන් වහන්සේලාත් ඇතුලේ හිරවේ ඉන්න කාලය සිද්ධ වුණා. නමුත් මරණයට පත් වුණේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, න අන්තලිකේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගති ප්‍රදේශෝ යත්හට්ටිතං මුංචේය පාපකම්මා කියලා. න අන්තලිකේන, ඒ කියන්නේ අහසේ සිටියත් මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. සමුද්ද මජ්ජේ, එවැගේම මුහුද මැද හිටියත් මරණයටපත් වෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එවගේම ගල් ගුහාවක කුහරයක සැඟවිලා සිටියත් මේ තමන් සිදු කරගත් අකුසල කර්මයන්ගේ විපාක ඒකාන්තයෙන්ම විඳින්න වෙනවාම කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ගාථා ධර්මයෙන් ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා. එනිසා පින්වත්නි, ඔබ අප සෑම සියලු දෙනාද අපගේ මේ සිත කය වචනේ සංවර කරගෙන මේ කරන කුසල ධර්මයන් අපි නිතරම සිදු කරන්න උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ සිත කය වචනය මේ තුන්දර එකතු කරගෙන පාප ධර්මයන් අපි සිදු කරන්නට හොඳ නෑ. එවැනි පාප ධර්මයන් අපි සිදු කිරීම තුළින් අපේ මෙලව ජීවිත, පරලව ජීවිත, සාංසාරික ජීවිත අභාවයට පත් වෙනවා. ඒකාන්තයෙන්ම අපි යම්කිසි අකුසලයක් කරා නම් ඒ අකුසලය ඒකාන්තයෙන්ම අපකරා පැමිණෙනවා කියන එක නිරන්තරයෙන්ම අපි සිහි තබා ගන්නට ඕන. මදුරුවෙක්, මැස්සෙක් තරම් කුඩා සතෙක් අපි මරණයට පත් කළත් ඒ ප්‍රාණඝාත අකුසලය අපිට සිද්ධ වෙනවා. ඒ සතුන් මැරීමේ අකුසලයෙන් අපට බරපතල ලෙස අපේ ජීවිතයට මේ බොහෝම කලාතුරකින් ලබාගත් මනුස්ස ජීවිතයේ නැතිනාස්ති තත්වයට පත් වෙලා යනවා. එනිසා පින්නතුනි, එවැනි කතා ප්‍රයෝත්තින් අපි ආදර්ශයට අරගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයේ නිතර මෙනෙහි කරමින් අපේ ජීවිත අපි ධර්මයෙන් ආලෝකමත් කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතයක් වාසනාවන්ත කරගන්නට තියෙන කුසල ධර්මයන් තුනක් දේශනා කරලා තියෙනවා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන මෙන්න මේ කුසල් තුන අපි ඒකාන්තයෙන්ම සිදු කරගන්නට ඕන. දන් දීමේ කුසලයෙන් අපිට මේ දාන වශයෙන් ගත්තාම ආමිස දාන, ධර්ම දාන, අභය දාන කියන මෙන්න මේ කුසල් තුනක් සිදු කරගන්නට පුළුවන්. ආමිස දාන වශයෙන් ආහාර පාන, එවැගේම මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන ආදී දේවල් පරිත්‍යාග කිරීම තුළින් ආමිස දානය අපිට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එවැගේම තමයි ධර්ම දානමේ කුසලය, දහම් පොත්පත් මුද්‍රණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, මෙන්න මේ වාගෙන් අපිට පුළුවන්කම තියෙනවා ධර්ම දානමේ කුසලය සිද්ධ කරගන්නට. එවැගේම තමයි අභය දානයේ කුසලය, සතුන් මරණයට පත් වෙන්න ඉන්න සතුන් මරණයෙන් නිදහස් කිරීම, එවැගේම සතුන් නොමරා සිටීම, මේ බයට පත් වෙලා ඉන්න සතුන් බයෙන් මුදවා ගැනීම, මේ වාගේ දේවල් වලින් අපිට මේ අභය දානමේ පින්කම සිදු කරගන්නට පුළුවන්. එතකොට දාන වශයෙන් තියෙන ධර්ම දාන, එවැගේම අභය දාන, ආමිස දාන කියන මෙන්න මේ ත්‍රිවිධ කුසලයන් අපි සිදු කරගන්නට ඕන. ඒ වගේම තමයි මේ සීලේ වශයෙන් ගත්තාම සීල නොයේක් ප්‍රභේද සීල තියෙනවා. ඒ වගේම පෝය සීල් තියෙනවා. ඒ වගේම ආජීව අෂ්ටමක සීලය තියෙනවා. ඒ වගේම පංච සීලය තියෙනවා. භික්ෂුන් වහන්සේලාට නම් සාමණේර, උපසම්පදා සීල ආදී නොයේක් සීල තියෙනවා. චාරිත්‍ර, වාරිත්‍ර ආදී නොයේක් සීල ප්‍රභේද තියෙනවා.
ඒ සීලයන් අතුරෙන් මේ ගිහි ජීවිතයක් ගත කරන ඔය පින්වත් සෑම සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ පහදා වදාලා පංච සීලය කියන මෙන්න මේ ශික්ෂාපද පහක් ආරක්ෂා කරන්න කියන එක. ශික්ෂාපද පහක් ආරක්ෂා කිරීම තුළින් අපට විශාල ආනිසංසයක් ලැබෙනවා. ඒ වගේම පානාතිපාත, අදින්නාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන කියන මෙන්න මේ අකුසලයන්ගෙන් අපි අයින් වෙනවා නම් එයින් අපිට විශාල ආනිසංසයක් ලැබෙනවා. ආනිසංස පහක් සැලසෙනවා මෙන්න මේ පංචශීලය ආරක්ෂා කරනවා නම්. මේ පංචශීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස පහ තමයි මහන්තං භෝගස්කන්ධං අධිගච්ඡති. පංචශීලය ආරක්ෂා කරනවා නම් මහත් වූ භෝගස්කන්ධයකට හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කල්යාණෝ කිත්ති සද්දෝ අධිගච්ඡති, යහපත් වූ කීර්තිරාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි විසරද උපසංකමති, විශාල පිරිසක් ඉන්න තැනකට බියක් තැති ගැනීමක් නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අසම්මූල් හෝ කාලංකරෝති, එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණයට පත් වෙන මොහොතේදී සිහි මුලාවටපත් නොවී මරණයට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ මරණයෙන් මතු සුගති භූමියක ඒකාන්තයෙන් අපේ සිත පිහිටනවා කියන එක මෙන්න මේ පංචශීලය ආරක්ෂා කිරීමෙන්. එතකොට දන් දීම, සිල් රැකීම කියන මෙන්න මේ කුසලයන් අපි සිද්ධ කර ගන්නට ඕන. ඒ වගේම තමයි පින්නතුනි අපේ ජීවිතේ වැදගත්ම දේ තමයි අපේ මේ භාවනාවක් අපේ ජීවිතයට අපි ඒකාන්තයෙන්ම එක්කාසු කර ගන්නට ඕන. ඒ භාවනාවක් අපි වැඩීම තුළින් අපේ ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. අපේ මේ ජීවිතය භාවනාවක් කරලා තැම්පත් කරගෙන තියෙනවා නම් අපට මේ ජීවිතේ ජය ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දාන, සීල, භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ කුසල ධර්මයන් අපි ඒකාන්තයෙන්ම සිද්ධ කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. අප මේ උදෑසන පටන් මේ අද දවස පුරාම අප මේ සිදු කරගන්න සකල විද කුසලානිසංස ධර්මයන් අතරට දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන මෙන්න මේ ත්‍රිවිධ කුසල ධර්මයන් අපි පූර්ණේ කරගන්නට මතක තබා ගන්නට ඕන. ඒ වගේම සිත, කය, වචනය කියන තුන්දර සංවර කරගෙන සිත, කය, වචනේ සංවර කරගෙන වැඩ කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ තුලින් පින්නතුනි අපේ මෙලව ජීවිත, පරලව ජීවිත, සාංසාරික ජීවිත වාසනාවන්ත භාවයට පත් කරගෙන අවසානයේදී ඔබ අප සෑම සිළු දෙනාම ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධිඥානයකට පත් වෙමින් අමා මහ නිවෙනින් සැනසෙන්ටත් මේ කුසල් එකාකාරව හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද සෙත් මෙත් ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා අපි මේ සිදු කරගන්නට යෙදුන උතුම් වූ කුසලයේ සිළු දිව්‍ය රාජ මණ්ඩලයට අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අප සෑම සිළු දෙනාටම සැලසේවා කියලා සාදුකාරයක් පවත්ලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරං. සියලු දෙනාට තෙරුවන් සරණයි. Thank you.